Mi? Subscribe'ların ne? Dwee! Dwee! Onu patan gatta, malak aradırı. Ayya çatkaran patan gatta vitray. Kelle! Evillame politika gala diyan. Amma ge atatu al velani tiyenne. Yanava mam pol gaan. Ayya settila davas dekak ne me çattika daan patan gatta vitray. Ane amme! Matram beh, amma donnam pol gaa gaan. Atatu al nana uyan netu indiyan engvaray ni. Magulak kata karanava. Ha ha kelle! Mam politika gaa gaannam. Atti, kaatik kadar bansingi di. Me heart relationship pe kadar dalat iye ne? Umba yal vela indi sandun na yattik kani. Me kau da macam me. Ay, mangu bata kiwi? Ara magin yal vela na hanwa kela Facebook ke ayya kene. Eya mage hemma foto ek kadam. Cute manik, superi pana, harima lassanay manik. Ova ge comment demme macam. Maati dingi ayya ke foto ek comment demma. Etto kota sandun na ayya? ఊమడ బొక్కెమ్మ లవ్ కరాని బా హేయ్ బా లోకే మెచ్చర దేవల్ వెనస్ ఎద్ది మమ్ముకడద ఏకామ పసి దువన్నే అనిక బలహంకు కొండె మెద్దెం పీరల ఉపాదక మహత్తేక్ వగే ఊత్ ఎక కొహమద బం పౌల్ కన్నే హొంద హ్యాండ్సన్ కొల్లెక్ వెండ ఓన ఏ వగేమ పొడి క్యూట్ పెనుమగు తీయెన్న ఓన బం మే ఉపాసక బక బక వగే ఊన్ ఎక పులుహంద బం మగుల్ కరన్న అనే మే సింగితి పిస్సు కెలిన రహత్ వెన్నేపా దన్నవని ඔයාගේ అమ్మాయి తాతయ్య ඔයාව හදන්න කොච්චර මහන්සි වුණාද කියලා ඔයාට විකාරද මෝඩ වැඩ කරන්නේ නැතුව ඉන්න ඔයාගේ ජීවිතේ පරිස්සම් කරගන්න ඔය එක එක කොල්ලොන්ට අහු වෙන්නේ නැතුව මොකද කිව්වේ පරිස්සම් කරන්න ආයේ මයි කැඩෙන්නේ තින්නේ අතපය විතරයි මචං oh my god මොඹ කියන කතා පරිස්සම් කරන්න මොකක් ආපෝ සිංගිටි උඹ නම් මම නරක කෙල්ලෙක් බං මං යනව යන්න ගෙදර ආයෙත් නම් මට කතා කරන්න එපා සිංගිටි මුලින්ම තමන් හදාපු වඩාපු අම්මටයි තාත්තටයි ගරුත්වයක් තියන්න පුරුදු වෙනවා නැත්තම් තමුසේ කොහෙවත් ජීල ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ ඒ මිනිස්සු දෙන්න ගැනවත් හිතලා හැදෙන්න බලනවා දැන් ඉතින් හැදෙන්න දෙයක් ඉතුරුලා නැහැ නෝ ඒ කියන විදිහට මං යනව යන්න මට නම් පේන්නේ මේකේ ඉරිසියාවද කොහෙද? ඒ ලෙවලුත් ලියල ඉවරයි. තාම් බැරි වුණානේ කොල්ලෙක් සෙට් කරගන්න. ඒකට මම දැන් 20ත් 30ක් විතර කරලා තියෙනවා. මැනික මට එකටම කියන්නකෝ. ඔයා මොකද ඔය බුම්ම ගෙන ඉන්නේ කියලා? මම මොකද්ද ඔයාට කරපු වරද? ඔයාට ගෙදරින් මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ කියන්නකෝ. ගෙදරින් ප්‍රශ්නයක් තමයි යන්නේ. මට තේරෙන්නේ නැහැ ඔයාට මේක කොහොම කියන්නද කියලා. හැයියනේ මං කියන දේ අහන්න ඇත්තේ. ඔයා මොනවද කරන්නේ? කවදාවත් මං කියන දේ කරන්නේ නැහැ. මොකද්ද හිරුනේ? මොකද්ද? ඔයාට ගෙදරින් තියෙන ප්‍රශ්නේ. ඈ? මොකද්ද ගෙදරින් තියෙන ප්‍රශ්නේ? මට කියන්න. ඔයාට මං කොච්චර කිව්වද? ඔයාලා ගෙදර යන්න අපේ ගෙදර එන්න කියලා. කොහෙද ඉතින්? ඔයා නෙවෙයිනේ මං කියන දේ කරන්නේ. හරි හරි අහන්නකෝ හිරුනි බබා ඔයා ඉතින් හැමදාම කියන්නේ හරි හරි අහන්නකෝ හිරුනි බබා ඔච්චරයිනේ ඕක මට උත්තරයක් නෙවෙයි අයියේ ඔයා දන්නේ නැහැ අපේ ගෙදරින් මට මනමාලේ හොයනවා බැරිම වුණොත් මම ඔයාට කියන්නම් ඇත්තටම මම බෙල්ල වල දාගෙන මැරෙනවා ඒ පිස්සුද බෙල්ල වල දාගන්නේ මොලයක් නැති මෝඩ හරක්නේ එහෙම කරන්න ඕනි නෑ මැනික මං අපේ ගෙදරට කියලා තියෙන්නේ ලබන වීකෙන්ඩ් එකේ අනිවාර්යෙන්ම අපි ඔයාලා ගෙදර එනවා. සත්තයි අම්මපා 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 අනිවාර්යෙන් එනවා. ඔය ඇත්තමද? ඔයාට කෝල් එකක් නේද අයියේ? ඒක තමයි මාත් බැලුවේ. මේ අර ඊයේ සෙට් වෙච්ච කෑල්ල සිංගිති නේද? අප්පා දැන් කට් කරලා දානවා. ගෙදර ගිහිල්ලා කෝල් එකක් කරන් චේපක් දානවා. ඒ කොල්ලේ කට් කරේ අනේ වැඩක් නෑ අර දර්ශනය ඔයාට මතකයිනේ අර එක දවසක් අපි දෙන්න බීච් එකේදී ආවේ අර අතන කැලිඩෝ පාක් එකේදී ආන් ඒකනේ ආ අර පිස්සු කොල්ල නේද මට මතකයි මට මතකයි හා හා මේ අපි යමුකෝ
Ani, tam diğer kula indiler ya mu? Ha ne ede? Ya kiran bana gidin, mang onu diye karın o kiran var danna vani. Me, kohumad, mang o batiye o pekeld. Patta bang, me, umbo ko sirad karan ni kihang ko? Pisu da bang, umbo danna vani, mang sirad karan ni kawad kiyala. Yeruni tamay bang mage jiwite ma. Ed bang, me ki tomba keld ani. Umbo me ka mukad karan ni tangin ni. මේකට තිතින් වෙන්නේ හරි ඉස්සෙල්ලා කරපුවාට වෙච්ච දෙයම තමයි මචං. ඒක නෙවෙයි. මට කියපන්කෝ. කළුතරින් හොඳ රූම් එකක් ගන්න පොට් එකක්. කළුතරින් රූම් එකක් ගන්න පොට් එකක්. තියෙනවා මචං සුපිරි පොට් එකක්. උඹ දන්නව නේද? කැල්ඩෝ පාක් එක පැත්තට යන්න තියෙන පාර. ඔව් ඔව්. අර පාලම් පහ වෙච්ච ගමන් වමට හැරෙන්න තියෙන පාරනේ. ඔව් ඔව්. අර කෝච්චි පාරේම ක්‍රොස් කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒ පාරේ දිගටම යනකොට මචං අන්තිම වංගුවම වෙන්නේ බීච් එක ගාවම ඒිට පොඩ්ඩක් මෙහා මීටර 100ක් නෑ මචං ඒකේ නම සමනලි රෙක්ස්ද ඔන්නෝ මොකක්ද එකක් ඒක නම් පට්ටම පට්ටයි කියන්නේ සුපිරි බං පට්ට නිදාස ඈ නම්බරයක් නැද්ද ගයානේව මං ඊයේ එක්කන් ගියා මචං එතනට ඌ ගාව නම්බරේ තියෙනවා මං ඉල්ලලා දෙන්න අඩෝ තැන්කියෝ බං එහෙනම් ඉතින් අනිද්දාට ඒකෙත් ඉවරයි සිංගිතිත් ක්ලෝස් තමයි ඈ. හෙලෝ දනුකයියේ. කියන්න පැටියෝ. මට ඔයාව හැම තිස්සෙම මතක් වෙනවා. ඔයාට එහෙම නැද්ද? අනේ මන්දා. මට ඔයාව අමතක කරන්න බෑ දැන්. මාව කවදාවත් දාලා යන්නේ නෑ නේද? පිස්සුද මැට්ටෝ. මං කොහොමද ඔයාව දාලා යන්නේ? ඔයාට වගේ තමයි මටත් හැම තිස්සෙම ඔයාව මතක් වෙනවා. අද මං ඔයා ගැන මගේ යාළුවටත් කිව්වා. වැඩි කල්යන්න කලින් මං අම්මට තාත්තට කියන්නම්. එහෙමද? අම්මට තාත්තට කියන්න නම් දැන්ම හදිසි වෙන්න ඕනේ නෑ පැටියෝ. ඔයා තාම ඉගෙන ගන්නවනේ. මේ ඒක නෙවෙයි. අර මං ඊයරයි කියපු ගමන අපි දෙන්න යමු නේද? කොහෙද මැට්ටෝ? රූම්මනේ රූම්. අපි දෙන්නට එතනට ගියාට පස්සේ නිදහසේ කතා කරන්න පුළුවන්නේ. මං ඔයාට එදා කිව්වේ ඇයි නිකන් මතක නෑ වගේ රඟපාන්නේ? එහෙද? මට බයයි යන්නේ. එහෙමද? හා ඕන්නෑ ඕන්නෑ. ඔයාට ඉතින් මාත් එක්ක යන්න බය ඇතිනේ මාව විශ්වාස නැති හින්දා. හරි. මාත් කැමති නෑ ඔය කහත් එක්කවත් බලෙන් එහෙම ඇවිදින්න. බලෙන් කාගේවත් හිත දිනා ගන්න, අනුකම්පාව දිනා ගන්න මමත් කැමති නෑ. ඕන්නෑ ඒක අපි අතහැරලා දාමු. අනේ මැට්ටෝ, ඔයාට ඉතින් කේන්ති යනවනේ. හරි. අපි යමු. මට හැම දෙයකටම වැඩිය ඔයා වටිනවා. මට ඔයාව නැති කරගන්න බෑ. අපි යමු රත්තරන්. සිරාවටම ආදරේ මණික. හරි එහෙනම් අපි යමු. කවදද යන්නේ? අපි යමු ලබන සතියේ සෙනසුරාදා. හෙට ඒ වුණාට මට ඔයාව හම්බෙන්න ඕන. මං එන්නම් පාක් එකට. බීච් එකට දහා මං බීච් එකට එන්නම්කෝ. හරි. හරි පැටියෝ. එහෙනම් මම තියෙනවා. හෙට උදේ එන්න. බයි. යස්. එහෙනම් නංගි අපි ඊළඟ සෙන්සුරාද හම්බෙමුකෝ. මේ වැඩේ හරි මචං. අරකේ කැමති වුණා ඊළඟ සෙන්සුරාද යන්න. සිරාවටම අඩෝ මටත් එකක් සෙට් වුණා ගියාංගු මට ඒකමට කියන්න බැරි වුණානේ. මමත් යනවා. එහෙනම් අපි දෙන්නම යමං. එහෙමද? මරු. එහෙනම් ඔන්න ලබන සෙන්සුරාදා අනිවාර්යෙන් යනවෑ. මං යනවා මචං. මට අරකේව හම්බෙන්න තියෙනවා. අද ගිහිල්ලා තව බටර් ටිකක් ගාලා ඕකව තවත් මගේ පැත්තට නම්ම ගන්නවා. නම්ම ගත්තට පස්සේ නෑවිදින්නේ නෑ මචං කීයටවත්. මං දන්නවනේ අත්දැකීමෙන් කියන්නේ. හරි එහෙනම් යනවකෝ. මාත් යනවා. අම්මා කිව්වා බඩු වගේක් ගේන්න කියලා ගෙදරට. ඒ ටිකත් අරගෙනම යන්න එපා මචං. පුස්සිටියට යන්න ඕන. හරි මචං. හානේ ඇත්තට එයාගේ ලස්සන මගේ නම් වාසනාවට මේ අයව හම්බුනේ. ඔයාව නම් කවදාවත් අතාරින්නේ නෑ. නංගි මං පරක්ුණාද? අනේ නෑ, මොන පිස්සුද. ඔයා පරක්ුන්නේ නෑනේ. එන්නකෝ ටිකක් කතා කරන්න. ඔයාගේ ලස්සන මං හිතේ නෑ ඔයා මෙච්චර ලස්සනයි කියලා. ෆොටෝ වලට මෙච්චර ලස්සන නෑනේ යන්නේ. හොම්මේ ලස්සන කෙල්ලෙක්නේ මං හොයාගෙන තියෙන්නේ. ඔයා මට වීලු කරනවා නේද? විහිළු නෙවෙයි අනේ, ඇත්තටම කිව්වේ. අනේ මාව කවදාවත් දාලා යන්න එපා හොඳද? ඔයාට පිස්සුදනේ. මං කොහොමද ඔයාව දාලා යන්නේ?
මට ඔයා දැන් ජීවත් වෙන්න බෑ. අද තමයි ඒක ස්ථිර වුනේ. ඔයා දැක්කට පස්සේ මම පපු මොකද්ද වෙලා ගියා. එහෙමද? එහෙනම් කමක් නෑ. ඔයා දන්නවද? ඔයාට මං ගොඩක් ආදරේ. එන්නකෝ. තව ටිකක් ළඟට. ඔහොම ඉඳහන් ගොනන්ගේ ලබන සෙනසුරාද වෙනකන් මොකද වෙන්නේ බලන්න. හෙලෝ සිංගිති, ඔයා පරිස්සමට ගෙදර ගියා නේද? ඔව් අයියේ, මම ගෙදර ආවා. ඒක නෙවෙයි, මම ඔයාට කිව්වා නේද රස්තේ දු ගහන්න නැතුව ගෙදර යන්න කියලා. දැන් ගෙදරද ඉන්නේ? ඔව් පැටියෝ, මං ගෙදර ආවා. දැන් මේ ගෙදර සාලේ ඉන්නේ. අම්මා බතුත් බෙදලා තියෙන්නේ, කන්න කියලා කිව්වා. මම මේ ඔයාට කෝල් එකක් අරගෙන බලලම කන්න කියලා හැදුවේ. හොඳ ළමයා, ඔයා මට එච්චර ආදරෙයිද? මාත් එක්ක කන්නද ඉන්නේ? ඔව්, මං ඔයත් එක්ක කන්න තමයි ඉන්නේ. මේ අහන්න කරත්තරන්, බත් කාලා ඉවර වෙලා ඔයා කාමරේට යනවනේ. කාමරේට ගිහිල්ලා මං අර කියපු විදිය ෆොටෝ එකක් එවනවද මට? මොන විදිහේද? ඇයියනේ, මම කිව්වේ. ඇයි මං දවල් කිව්වේ මතක නැහැ? අන්න ඒ විදියට එවන්නකෝ. කපටියා. ඒකත් මතක තියාගෙන මිදියා නේද? ඔප්පේ, මෙහෙමත් කපටියෙක්. හා හා, මං එවන්නම්කෝ. හා හා, හරි එහෙනම් බත් කන්නකෝ. මං තියෙනවා. කෙල්ලේ? ඇයි ඇයි? ඇයි ඇයි? හරියම් මේ පැත්තට. ඇයි ඇයි, මොකදනේ? මොකද ඔයාලට වෙලා තියෙන්නේ? උඹ කාත් එක්කද අද බීච් එකේ උකුළු මුකුළු කර කර ඉඳියේ? මට ඒක කියපන් මුලින්ම. මොකක්? කවුද යකෝ ඒ ඩිංගර මේක කනේ තිබ්බේ? ෂුවර් එකටම අර කටු දැල්ලි වෙන්නේ. යාළුවා වගේ ඉඳලා ඇරියා නේද මට? අහුවේ අංකෝ සෞම්‍යා, අහුවේ අංකෝ, දෙන්නම් ඔබට ගේම. කෙල්ලේ, උඹ මොනවද කියහන්කෝ කල්පනා කරන්නේ ගමන? ඇයි, කියාගන්න බොරුවක් ගොතාගන්න බැරි වුණාද? අනේ මේ අම්මට කවුරු හරි බොරුවක් කියලා නිකන් බොරුවට මාත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව යනවද යන්න? මම තාත්තට කියනවා හැබැයි ඈ, හැම තිස්සෙම මට තරවටු කරන් එනවා කියලා. හැබැයිටම කියාපන් කියාපන් කියාපන්, තාත්තට කියාපන් අම්මා හැම තිස්සෙම තරවටු කරනවා කියලා. දැන් කොහොමද තාත්ත ගෙදර එවි? මට තියෙන ප්‍රශ්නේ උඹට ඔය ටික කියන්න කටේ දත් ටික ඉතුරු වෙයිද කියලා. තාත්ත තමයි මට කෝල් එකක් දීලා කිව්වේ උඹ අඟර දඟර පපා බීච් එකේ ඉන්නවා කියලා. මොකක් තාත්ත කිව්වා? ඔව් ඔව්, තාත්තාම කියාපන්කෝ අම්මා හැමතිස්සෙම තරවටු කරනවා කියලා. මම අද බේරගන්න එයිද කියලා බලාගනින්කෝ හාමිනේ. නෙයියනේ, මොන හෙන ගෙඩියක්ද මේ කඩාපාත් උනේ? දැන් ඉතින් ඉඳලා ඉවරයි. කෝබන්, තාම එවේ නැද්දර ෆොටෝ ටික? ඒ යකෝ, මගේ කෑල්ල මුටයි ෆොටෝ බලන්න හදිසි. ඉඳපන්, මම පොඩ්ඩක් බලලා හෙමීටමට පෙන්නන්නම්. මට දෙප්පෙච්ච කෑල්ලනි බං. හරි හරි, ඉතින් ඇයි උඹ අහලා නැද්ද? කොල්ලා නා ෂෙයා කරන්න. කොල්ලෝ ඉතින් හැමදේම ෂෙයා කරගන්නවනි බං. සුමනි හිරිපානේ, පදමෙට ගහලා හෙටම මරුණත් චිතද සැපයි අද ජොලි කරල්ලා. ඔයි අම්මට සිරි, තාත් ඇවිල්ල නේද? කෑම්පැකට් එක හරි වගේ. කෝයකෝ මේ ගෙදරුම්? කෝයකෝ මේ ගෙදරුම්? මුන් ඒක පේනවත් නෑනි. ඔයි හාමිනේ, ඔයද ඔයි තම සින්නේ? ඇයි ඇයි අපේ මහත්තයා? මම මේ කාමරේ ඉන්නේ. කාමරේ? උඹට බැයිද ගෑනි? ස්වාමි පිරිසා ගෙදරට ආවම තේ එකක් හදලා දීලා ඒ මනුස්සයාගේ පොඩ්ඩක් පිළිගන්න බැරිද උඹට? හානේ, අපේ මහත්තයාද හොඳටම බීලා? හොඳටම බීලා නෙවෙයි බං, හොඳටම බොන්න වුණා. අපි එස් දෙක වගේ හදපු ළමයි, අපිට මෙහෙම කරද්දි අපි වෙන මොනා කරන්නද බං? බඩට කන්න නැතුව අපි ඕගු හැදුවේ. එහෙම එක අපිට මෙහෙම කරන්න හරිදාව අපිට? හරි හරි මහත්තයෝ,
මහත්තයා උච්චර බීප් එක වැරදීනේ. අපි කතා බහ කරලා කොහොම හරි කෙල්ලව හදාගන්න බලමු. මම කෙල්ලට අවවාද කරා. අනේ මහත්තයෝ, ඔයා ඔහොම බොන්න පුරුදු වෙන්න නම් එපා. කවදාවත් දීපු නැති මිනිස්යානේ. ඔහොම බීලෙනකොට මගේ හිතනත් වේදනයි මහත්තයෝ. ලැල්ලේ ආමිසි, අද ඕකිට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. හිතන හරි වේදනයි. මං අද ඕකව හංවඩු ගහනවා. අයි වෙන්න ආවිනේ ඔතනින්. අයි වෙන්න. අනේ මහත්තයා, අපි කතා කරලා ප්‍රශ්න විසඳගමු. කතා කරලා විසඳන්න පුළුවන් වැරදි නෙමෙයි මං කරලා තියෙන්නේ. අද මං මේකව ඉතුරු කරන්නේ. කිසි දෙයක් දන්නේ නැති ගානට ඉන්නවා. ඒ? අර කියන දේ අහන්න සියදී කොහෙද ඉන්නේ? කියපිය. මං දැක්කේ නෑ මහත්තයෝ. බමුණාද ගෑණි මේකද දැක්කේ? මොන හරි දැක්කනම් ඔය කෙල්ල ඔය තරම් නීනාට ගන්න නටන්නේ නෑනේ. ඔබ කිසිම දෙයක් දැකලා නෑ. ඔබගේ ඇස් පේන්නේ නෑ. ඇත්තටම ඉඳපන් මං හොයා ගන්න ඈ. මෙතන හැංගෙන්න තැනකුත් නෑ දෙයියනේ. ආ මේ ඉන්නේ කිරියාන දෙකි. ඈකු. ඔබ දැන් මහා ලොකු ගෑණියනේ. ඔබ දන්නේ බක් අපි ඔබ හදන්න කොච්චර දුක් විඳිනවද කියලා. ඇයි තාත්ති මේ? මම මොකද්ද කරපු වරද? ඔබ දන්නේ ඔබ බබා. ඒ වුණාට මේ මට එවලා තියෙන වීඩියෝ එකේ ඔබ මොකෙද්ද පාර බල්ලෙක්ට තුරුළු වෙලා ඉන්නේ. තාත්තා මේවා කියන ඇත්ත මගේ කටින් අල්ලගන්න වෙන්නේ නැති. තාත්තා කොහමද ඕක දකින්නේ? අනික කවුද මාව වීඩියෝ කරන්නේ නේ තාත්තට ඒ තරම් යාළුවෝ? අඹරන්නම්කෝ ගුලියා. පිස්සුද තාත්තේ? මං කොහෙවත් ගියේ නෑ. තාත්තට ඔය කවුරු හරි බොරුවක් කියලා. මම ඉඳි යාළුවෙක්ගේ ගෙදර. කෝ පෙන්නන්න බලන්න ඔය තාත්තට එව්වා කියපු වීඩියෝ එක. ඉලවා ඉලවා මං පෙන්නන්නේ වීඩියෝ එක. ඔය ගන්නේ අර ඇට්ටිම් බලන්නේ. අන්දකේපා අන්දකේපා. නෑ නෑ, මේ මගේ යාළුවෙක් තාත්තේ. හෙලෝ. හෙලෝ, මොකදනේ සද්දයක්වත් නැත්තේ? ආ කියපන් කියපන් මචං, කතා කරන්න පුළුවන්. ඈ මචං. හෙහෙ හෙලෝ සිංගිති, මොකදනේ වාට වෙලා තියෙන්නේ? අර ෆොටෝ ටික එවන්නේ නැද්ද? ආ ඒ ෆොටෝ ටිකද? හරි මචං, හරි හරි, මං ඒ ටික එවන්නම්. මේ රෑට දාන්න හොඳේ මචං. එහෙනම් මං තියනවා. හරි කෙල්ලේ, හරි 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 හරි, මං දාන්නම් රෑට. ඕකේ. ඈ යකෝ, මේකිට මොන යකෙක් වහිලද? හල් බෝල් එක ඉවරයිනේ. මේ මට නිකන් උගේ කටහඬ ඇහුනේ නිකන් කොල්ලෙක්ගේ වගේ. බීල වැඩින්ද කියලා ඒක මම හිතාදා ගන්නම්. හැබැයි මේ වීඩියෝ එක බලපන් බලපන්, මේකට බොරු කරන්න බෑනේ බං. උඹ මගේ කෙල්ල, මං උඹ වඳුරන් නැති වෙන්න විදිහක් නෑනේ බං. නෑනේ දෙයනේ. තත්තත්තත්තත්තේ යකෝ, මම උඹට හොඳ කසාදයක් කරලා දෙන්නේ. උඹ හොඳ දැනගෙන බන්දන්න කොච්චර නම් සල්ලි ඉතුරු කළාද? නොකා නොබී මේ මඩට මං උඹට සල්ලි ඉතුරු කරේ. ඇයි උඹ මේම දෙයක් කරේ? උඹට මම අද නිදාති කරන්න එපා. දෙවියනේ කෙල්ලෝ මරන්න හදනව නේද? අනේ අනේ මහත්තයා, අතහින්න කෙල්ලව. ජීවිතේට කාපු කෑමෙන් හොඳම කෑම කෑව ඉයලා තමයි තාත්තගෙන්. අම්මෝ හක්කත් පැනලාද මන් දන්නේ. ඇහත් රිදෙනවා. අම්මෝ අයියට කෝල් එක කරන් කියන්න ඕන වැඩේ මාට්ටු වෙලා කියලා. හෙලෝ. ආ දැන්ද මාව මතක් වුණේ? ඊයරේ මාව විහිළුවකට ගත්තද? ඔයා දන්නේ නෑනේ ඊයරේ මට වෙච්ච දේ.
ඔව්ද මන් දැනගන්න විදිහක් නැහනේ මට දිවස් නැහනේ ඇයි මොකද උනේ අපේ තාත්තා දැකලා අපි දෙන්න බීච් එකේ ඉන්නවා තාත්තගේ යාළුවෙක් වීඩියෝ කරලා යවලනේ තාත්තට ඊයේ තාත්තා මට ඒ වීඩියෝ එක පෙන්න ගැහුවා ඔයා කතා කරන වෙලාවේ තාත්තා ළඟ ඉදියේ මට ඉන්න බෑ වගේ මුළු ඇඟවට දැනවා අයියේ අප්පට සිරි එහෙමද මන් දන්නේ නෑනේ මැනික අනේ සොරි සොරි ඉතින් මේ අහන්නකෝ අපි ලබන සෙනසුරාදා ටිකක් දුර රූම් එකට යමු මොකද මේ ළඟපාතේ වට ගිහිල්ලා ඔයාලගේ තාත්තට අහුනොත් එහෙම ඔයාට තවත් ගහවි තවත් ගහවි නෙවෙයි අනේ මම මරලා දාවි නේ අපි පස්සේ කතා කරමු වත්තියරවා මං ගිහින් බේත් ටිකක් අරන් එන්නම් අම්මෝ මුළු ඇඟම රිදෙනවා අප්පා මූණ මෙතන නම් කැඩිලාද කොහෙද අප්පේ මේ තාත්තට පුදුම කේන්තියක් නේ යන්නේ ගැහුවා ගැහිල්ලක් අම්මෝ මරයි කියලා ඉඳී මේන් බේරුණා මදයි අර කටු බැල්ලි තමයි ඔක්කොම කරේ ඕකිට කෝල් එකක් ගන්න ඕන පෙරේත ගෑණි ඕකේ තමයි තාත්තට මේක කියන්න ඇත්තේ වීඩියෝ කරන්නත් ඇත්තේ ඕකෙම තමයි ඉඳපංක හොඳ කුණු හරප දෙකක් කියන්න සිඟිති ඕ අනිත් එක්කෙනා කතා කරනවා නිකමට බේර ගන්නවත් ආවෙ නෑ මං කතා කරයි ආවට සිඟිතියෝ යංකෝ බඩින්ගක් කන්න මටත් බඩගිනි උදේ ඉඳන් කාලා නෑ මය කෙල්ල කන්නතෝ මං කොහොමද කන්නේ ඇයි මගේ කටින් දම්මත් කන්නේ අන්නරේ යන්නත්ද යන්න ආවා මෙතන ඒ ඔච්චර ආදරයක් තිබුණනම් ඊයේ බේර ගන්න තිබ්බනේ ඇවිල්ලා තරහ පිරෙමැහුවා තරහ පිරෙමැහුවේ වෙන මොකක්වත් නෙවෙයි කියලානේ ගියේ ඔන්න බලහංක මං බේර ගන්න එයිද කියලා කිව්වා වගේම තමයි නිකමට ආවේ නෑ මරාගෙන කෑවත් ඔච්චර තමයි ඉතින් දැන් එනවා මෙතන මාත් එක්ක හුරතල් එන්න අන්නරේ යනවද යන්න මගේ දෑ හැටවත් නොපෙනි අනේ පුතේ තාත්තේ හැම දෙයක්ම කරේ උඹව හදාගන්න අනික මං කොහොමද පුතේ උඹට වැරද්දට මග පෙන්නලා උඹව බේරගන්නේ උඹ වැරද්දක් කරා නම් ඒකට දඬුවමක් විඳින්න එපෑයි ඒකනේ මං දුවේ අත දාන්න ආවේ නැත්තේ මගේ කෙල්ල දැන් හිතන්නේ නැතුව යංකු බත් ටිකක් කන්න මේ අම්මගේ පපුව අතරි දෙනවා අම්මෝ අනවන්න එපා පුතේ තාත්තා උදේ කාලා ගියෙත් නෑ ඔන්න බලපංකෝ අදත් බීලා එන්නේ මමත් උදේ ඉඳන් කාලා නෑ පුතේ බඩගිනි කන්නේ මංකෝ අනේ කන්නේ මං කෙල්ලේ සිංහල තේරෙන්නේ නෑ වගේනේ මේ මට බත් ඕනේ නෑ මට බත් ඕනේ නෑ එච්චරයි යන්න කිව්වේ මෙතනින් මගේ දෑ හැටවත් නොපෙනි මට නම් මේක හිතා ගන්නවත් බෑ ඇයි මේනි කෙහෙම කියන්නේ ලබන මාසේ අපි දෙන්න මැරි කරනවනේ මම දැකපු ලොකුම හිණ තමයි ඒක ඔයාට සතුටු නැද්ද මොකද නැත්තේ මටත් සතුටුයි මමත් දැකපු ලොකෝම හීනයක් තමයි ඒක. එයා නිකන් මං ආදරේ කරන්නේ නැහැ වගේ නේ කතා කරන්නේ. නෑ නෑ එහෙම නෑ. මමත් ආසයි ඔයා මට ආදරේ කියනවට. මං හිතුවේ නෑනේ මෙච්චර ඉක්මනට මැරි කරන්න වෙයි කියලා. සිංගිතීගේ වැඩේ කරන්නේ කොහොමද? ඕක මං අදින් නැතුව අතාරින්නේ නැහැ කීයටවත්. මොනවද අනේ කල්පනා කරන්නේ? නෑ නෑ මැනික. මම මේ කල්පනා කරේ ඔයාට මොන වගේ වෙඩින් ඩ්‍රෙස් එකද තෝරන්නේ කියලා. ඔයා නම් මාර කෙනෙක් තමයි. මටවත් කියන්නේ නැතුව පොරෙන්ම වෙඩින් එක ප්ලෑන් කරනවා නේද? එහෙම තමයි ළමයෝ. යකෝ මේක ඇන්සර් කරන්නේ නැහනේ. සෞම්‍ය? ඔව් කියන්න සිඟිති. තමුසෙ කොහෙද ඉන්නේ? තමුසෙ? මොකද්ද සිඟිති ඔයාගේ කතා විලාසේ? මේ එකක් කියන්න. හරියට කතා කරන්න බැයි නම් මට කතා නොකර ඉන්න. ෆෝන් එක තියෙනවා කටවහගෙන. තියෙනවා තමයි යකෝ. මේ ලව් කරන්න ගත්තේ නැහැ. එකක් කියන්න. චීත් අඳින එක නවත්තපන්. ගෑනු චීත් අඳිනවා තමයි. හැබැයි ඔය වගේ ලිහෙන චීත් අඳින්න එපා. සෞම්‍ය මං හිතුවේ නැහැ ඔච්චර චාටර් ඩයලොග් කියලා තමුසේ. අනේ මේ කියන දේ තේරෙන්න කියනවහලෝ. මොනවද ඔය වැල්වට අරන් කියවන්නේ? තේරෙන්නද? තේරෙන්න කියනවනම් කියන්න තියෙන්නේ. මොකක්ද හලෝ? තමුසේ
ඊ අපේ තාත්තට මායි අර අයියා ඉන්නවා වීඩියෝ කරලා යවලා තියෙන්නේ. තමුසෙට කොල්ලෙක් සෙට් කරගන්න බැරි එක මගේ වැරද්දක් නෙවෙයි. මගේ දේවල් වලට ඇඟිලි ගහන්න දෙන්න එපා හරිද? මං ඊළඟ පාර තමුසෙට කියන්නේ. හාපෝ සිංගිටි. අනේ මගේ අම්මා පල්ලා. මගේ ඇස් දෙක පල්ලා. බොරුවක් කියනවා නම් මං මැරෙන්න ඕන. මම එහෙම කවදාවත් කරලත් නැහැ, කරන්න හිතලත් නැහැ. මං කරන්නෙත් නැහැ. ඔයා හැදුනොත් ඔයාට, මං හැදුනොත් මට. ඔයා කරන දේවල් ඔයා අරන් යයි. මං කරන දේවල් මං අරන් යන්නේ. මම මොකටද ඔයාගේ දේවල් වලට ඇඟිලි ගහන්නේ? අනේ මාව නම් ඕකට අල්ලගන්න එපා. මං කරේ නැහැ සත්තයි. ආ එහෙමද? හා හා එහෙනම් තියනවා ෆෝන් එක. තමුසෙට් එක්ක කතාවක් නැහැ මට. මොන මරාලයද දෙදේනේ මේ මගේ ඔළුවට කඩාපාත් උනේ. මේක සෞම්‍ය නෙවෙයි කරේ. සෞම්‍ය කවදාවත් බොරුවට දිවුරන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම අපේ තාත්තගේ යාළුවෙක් වැඩක්. අපි පරිස්සම් වෙන්න ඕනේ දනුකයි. පරිස්සම් වෙන්න ඕන. ඒ ඔටුව අප්පට සිරි. උඹ ආවද? මම මේ බර කල්පනාවක බං ඉඳී. මොකක් ගැනද බං? ලබන මාසිකයේ ඉඳියට යකෝ වෙඩින් එකට තව දවස් 6 තියෙන්නේ. සිංගිතිගේ වැඩේ කරන්නේ කොහොමද බං? මේ කඳින් නැතුව නතර කරන්න නම් බෑ කීයටවත් ඈ. ඉතින් කෝල් එකක් අරගෙන හෙටවත් යන්න දාගනින්. මට නම් ඉතින් ඕනි දවසක පුළුවන්. ඒකත් හරි හැබැයි. හෙට දවසේ මට කිසිම වැඩක් නැහැ. බලමුකෝ මචං කතා කරලා. දුවේ තාම තරහයිද බං මාත් එක්ක? ම්? තාම තරහයිද අම්මත් එක්ක? ම්. යාළු වෙන්නේ නැද්ද? ම්. ඔය කිව්වට අම්මත් එක්ක තරහ වෙලා ඉන්න බෑ. මං දන්නවනේ මගේ සිංගිටි කෙල්ල ගැන. මේ අහන්නකෝ පුතේ. අපි හෙට උදේ යනවා ගමන. ඔයාව එක්කරගෙන යන්න බෑ. මොකද එතන රස්තිය දුව. ඒකයි මගේ කෙල්ලට බෑනේ ඌවැ කියලා මහන්සි වෙන්න. ඉතින් අපි ගිහිල්ලා එනකන් පුතා පරිස්සමට ගෙදෙට්ට වෙලා ඉන්න ඕන. කොහෙවත් යන්න බෑ. තේරුණාද? මම මැගී නූඩල්ස් 6ක් 7ක් ගෙනලා දාන්නම්කෝ. තව පුතාට ඕන දේවල් ගන්න මම සල්ලිත් දීලා යන්නම්. නෑ 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 කඩේ යන්නවත් ඕනේ නෑ. උමනා දේවල් කියන්නකෝ. මං ගෙනල්ලා තියලා යන්නම්. මොකුත් ඕනේ නෑ. මැගී නූඩල්ස් 6 විතරක් ඇති. එනකොට කීයේ විතර වේද? එනකොට රෑ 7වත් වෙයි පුතේ. හාමි මං පරිස්සමට ඉන්නම්. අම්මලා ගිහිල්ලා එන්නකෝ. හොඳද? අම්මලා පරිස්සමෙන් ගිහිල්ලා එන්නකෝ. මයේ හොඳ කෙල්ල. එහෙනම් දැන් නිදාගන්න. මම යනවා නිදාගන්න. උදේ පාන්දරින් මේ යන්න එපා පුතේ. බුසරණයි. ගුඩ් නයිට්. ගුඩ් නයිට් අම්මේ. සි ෆෝන් එක ඕෆ් කරලා බං. මොන මගුලක් කරනවද දන්නේ. දිගටම ට්‍රයි කරපන්කෝ. අම්මලා තාත්තලා ළඟ ඉන්නවද දන්නේ නෑනේ. ඊයේ මොකද කේස් එකක් උද්ගියා කිව්වනේ. සිකේ දනුකයට ඉක්මනට විස්තරේ කියන්න. ෆෝන් එක ඕෆ් වෙලානේ. කෝල් අරගෙනත් ඇති. දැන් ඉතින් බැනුන් තමයි. බලමු. වැඩේ හරි. මේ ගන්නේ. හෙලෝ. හෙලෝ. ඇයියනේ ෆෝන් එක ඕෆ් කරගෙන. මං දැන් කීයේ ඉඳන් ඔයාට ගන්නේ? අනේ සුද්දා මගේ ෆෝන් එක ඕෆ් වෙලානේ. මං දන්නෙත් නෑ. ඇයි මේ හදිසියෙම ගත්තේ? ඇයි ගත්තේ අහන්නේ? මට ඔයා ගැන හොයලා බලන්නත් බැයිද දැන්? පුළුවන් පුළුවන් මය දෙයියෝ. ඔයා හොයන්න නැත්තම් වෙන කවුද මං ගැන හොයන්නේ? ඔයාට ඕන වෙලාවක මං ගැන හොයන්න පුළුවන්. ඉතින් කියන්නක පැටියෝ. ඒකනේ. මේ අහන්නක සුදුම්මියෝ. අපි හෙට යමුදර මං කියපු ගමන. මට ලැබෙන සතියේම නිවාඩුවක් නැහැ. ආයේ කොහෙවත් යන්න දෙයක් නැහැ මණික. ඔයා හෙට එන්නකෝ අපේ ගෙදර. අපේ මට නම් බෑ. ගුටි කාලා මැරෙන්න වෙන්නේ. ඒක හරියන වැඩක් නෙවෙයි. අපි යමු අර කියාපු ගමන. ආයේ ඉතින් මං ඔයාට ගුටි ගහන්නද? අපේ ගෙදර හෙට කවුරුවත්ම නැහැ ළමයෝ. අම්මලා හෙට උදේ 4ට නැත්තම් 5ටද කොහෙද යනවා. ඔයා අපේ ගෙදරට එන්න 5ම ආර විතර එනකොට. නැත්තම් ඔයා 5ට එන්නකෝ. එතකොට කාටවත් පේන්නෙත් නෑනේ. එනව නේද? නෑ. මම හරියටම 5 වෙනකොට උතන්ට ඇවිල්ලා ඉන්න. හරි එහෙනම්. මං තියෙනවෑ. මං කෝල් කරන්නේ. ඔයා කල්පනාවෙන් ඉන්න ඕනේ උදේට. හරි මැට්ටෝ. යස්. දෙන දෙයියෝ ගෙටගෙන විත් දෙනවා. ඒ දෙන දෙයියෝ ගෙටගෙන විත් දෙනවා. මොකද උනේ බං? එවුන්ගේ අම්මයි තාත්තයි හෙට උදේ කොහෙද යනවලු මචං. බඩුම තමයි. මේ මට ඒකේ ගෙදරට එන්න කිව්ව බං 5ට විතර. අඩේ සිරාවටම පට්ටනේ ඕයි.
හාමිනේ ඉක්මනට එන්න පරක් වෙලා තියෙන්නේ. එනවා එනවා මහත්තයෝ. කෙල්ලගේ බත් එක බෙදුවා. කෝ තාම ඇහැරිලා නැද්ද? ඇහැරුවේ නෑ මහත්තයා. නිින්ද කඩන්න ඕනේ නෑනේ. මං ගිහිල්ලා කියලා ආවා. කමක් නෑ නේද? ඔන්න ඔය නිදාගෙන 8:09ට හැරෙච්ච දැන්. අපිත් නැති හින්දා කොහොමත් නිදාගෙන 8:09 වෙනකම්. නැතුව නැතුව හොකි හරි කම්මැලි. යමු යමු හාමිනේ. අරේ එන්නේ අරගේ අම්මයි තාත්තා වෙන්නේ නැති. හැංගෙන්න ඕන ඉක්මනට. කිල්ලව එක්ක යන්න බෑනේ හාමිනේ ඔය පිළිකාරෝහලට. ඒක තමයි මහත්තයා මමත් කිව්වේ ඕන්නේ නැහැ කියලා. අල්ලපු ගෙදර නංගිට කිව්වනේ පොඩ්ඩක් බලන්න කියලා. කිව්වේක නං කිව්වා. ඕකේ හරිය රිසියාවයි අපේ කෙල්ලත් එක්ක. අපේ කීතින් ඉතුරු රූපේ වගේ ලස්සනයිනේ. ඒකිට ඒක දරා ගන්න බෑ. නැතුව නැතුව හාමිනේ. හෙලෝ ඇහැරලා දින්නේ? හා හා මං ඉක්මනට එනවා. හරි හරි. ඔව් ඔව් 69 අංකේ අපේ ගෙදර. බය නැතුව එන්නකෝ. කවුරුත් නැහැ මං විතරයි ඉන්නේ. අපිට ආච්චිලා කියලා ඉන්නවා කියලායි. ආ ඔහොම ඉන්න මං දොර අරින්න. මගේ මැනික එන්න එන්න ඇතුළට. එන්නකෝනේ. ආවා. ආව් ඔයාගේ සුවඳ. නැත්ත ඔයා සුවඳයිනේ. එන්නකො ටිකක්. එන්නක යන්නමයි කාමරේ පෙන්නන්න. මේකට නම් කියන්නේ පින කියලා. එන්නකොනේ මොනා දොතන කරන්නේ. මියාට නිහදිසි. යන් යන් යන්. ඔය කෑම කාමරේ මැට්ටු ඕක නෙවෙයි. මෙන්න මගේ කාමරේ. යමුකෝ යමුකෝ ඉතින්. ෂා ඔයාගේ කාමරේ ලස්සන. එහෙම තමයි කෙල්ලොන්ගේ කාමර. මොකදනේ ඔතන්ට වෙලා බකන් නිදාගෙන ඉන්නේ. එන්න ඉතින්. ඔයාගේ ලස්සන බලාගෙන ඉඳි. ඔයා මාව කවදාවත් දාලා යන්නේ නැ නේද? පිස්සුදනේ ඔයාට. දාලා යන්න නම් මෙච්චර ආදරේ කරන්නේ නැනේ. තේරෙන්නේ නැද්ද ඔයාට? මට තේරෙනවා. මං එයාට ගොඩක් ආදරේ. ඔයා මට අමතක කරන්න බෑ මැනික දැන්. ගොඩක් ආදරේ දනුකයියේ. ආව් මැට්ටෝ. ඔයා මගේ පණ. මං ඒක දන්නවා. මේ ටික කාලෙට ඔයා මං ගොඩාක් විශ්වාස කරනවා අයියේ. මට හිතෙන්නේ මගේ අම්මට තාත්තටත් වඩා මං ඔයා විශ්වාස කරනවද කොහෙද? එහෙමද? දැන් නම් මගේ හිතට මොකද්ද බයකුත් දැනෙනවා. ඔයා කවදාවත් මාව අමතක කරන්නේ නැහැ නේද? පිස්සුද කෙල්ලේ? මං කොහොමද ඔයාව අමතක කරන්නේ? ඔයා බය නැතුව ඉන්නකෝ. මේ මට දැම්ම ගෙදරින් පැනගන්න බැරි වෙයිද? දැම්ම යන්න එපා. ඔයා ගියාම මං තනියමනේ. ඔයා අපේ අම්මල එනකන් ඉඳලා ටිකක් රෑ වෙලා අම්මලට නිඳ ගියාම පැනල යන්න. එහෙමද කියන්නේ? එහෙනම් මං ටිකක් නිදා ගන්නවා. අපේ හරිම මහන්සි හාමිනේ. අනේ දහන්නේ මහත්තයා, බස් වල ගියාට පස්සේ එපා වෙනවා. කෙල්ලේ 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 මේකිට නිින්ද ගිහිල්ලවද්ද මහත්තයෝ? කෙල්ලේ කෙල්ලේ මේකිට නිින්ද ගිහිල්ලද මන්ද මහත්තයෝ? කෙල්ලේ 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 අපි ආවා කෙල්ලේ. අම්මට උඩු. අම්මයි තාත්තයි ඇවිල්ලා නේද? දනුකයි දනුකයි මේ ඇයනේ. අම්මලා ඇවිල්ලා. මේ ඔයාට අගල් මගේ අල්මාරිය අස්සේ රින් ගන්න හොදේ. ඔයා බය නැතුව ඉන්න. අම්මලා කවදාවත් අල්මාරිය අදින්නේ නැහැ. මං එනකන් එළියටවත් එන්න බෑ. තේරුණාද? මං ඉක්මනට අම්මයි තාත්තවයි චාටුව දාලා නිදිගල්ල එනකන් ඔයා එතනටම වෙලා ඉන්න ඕන. මම ෂේප් එකේ මැසේජ් එකක් දාන්නම්කො. කෝල් එකක් ගන්න. මම යනවා පැටියෝ. හරි හරි පැටියෝ. එහෙනම් පරික්ෂමට යන්න. කල්පනාවෙන් ඉන්න ඕනේ. මං නෙවෙයි. ඔයා පරික්ෂමෙන් ඉන්න. තේරුණාද?
මේකි දොර අරින් නැති පාටයි හාමිනේ. හොඳටම නිින්ද ගිහිල්ලාද කොහෙද? අපි දෙන්නට එළිය පුදියන්න වෙයිද දන්නේ නැහැ. ඒක නෙව මාද්දලුයි. කෙල්ලේ එනවා එනවා අම්මේ. මේ නිින්ද ගියානේ. ඕමින්න හැරිලා එන්න ටක් ගාලා. මයනරටියෝ. යකෝ මේකි වගේ රටකපටි අම්මන්ඩි කෙනෙක්. මේකිත් එක්ක ඉඳියොත් මාවත් විකුණන ෂේප් එකක් තියෙන්නේ. මේකව නම් ගැලපෙන්නේ අපේ තාත්තරම තමයි. ඕ එනවා මේ. අම්මෝ මුළු ඇඟම රිදෙනවා. මොකද කෙල්ලේ කතාවක්වත් නැත්තේ? මොකුත් නෑ අම්මේ. මගේ ඇඟ ටිකක් රිදෙනවා. ඔලුවත් රිදෙනවා. මං ටිකක් නිදාගන්න යනවා. අම්මලා වොෂ් එකක් දාගෙන එන්නකෝ. එදා ගුටි කාපු වගේ වේදනාව තාම අඩු වෙලා නෑ වගේ. දුකයි තමයි හාමිනේ. එහෙමයි කියලා මොනව කරන්නද? මුං වැරද්දක් කරාට පස්සේ අපි ඒකට මග පෙන්නලා හරියන්නේ නෑනේ. නිසි දඬුවමක් කරන්න ඕන. දුකයි දුකයි කියලා බලන් ඉඳියොත් අපිට ළමයි හදන්න හම්බෙන්නේ නෑ හාමිනේ. නොගහ හදන ළමයි වැඩක්ම නැහැ. කවදාවත් රටට ප්‍රයෝජනෙකුත් නැහැ. ඒ ළමයින්ට ප්‍රයෝජනෙකුත් නැහැ. නිකන් කාලකන්ණි වෙලා යනවා හාමිනේ. ඒක තමයි මහත්තයා. මං බේරන්නවත් ආවේ නැත්තේ. කෙල්ල ඒකටත් මාත් එක්ක වෛර බැඳගෙන ඉන්නේ. ආහා මං ගිහින් බලන්නම්කෝ කෙල්ල කොයිද කියලා. හොඳයි හාමිනේ. ඉක්මනට වතුර ටිකක් රත් කරලා තේ කහට එකක් බොන්න ගන්නකෝ. මේ අපේ අම්මා කවදාවත් මගේ අල්මාරිය අදින් නැහැ. ඔයා බය නැතුව ඔක ඇතුළට වෙලා ඉන්න හොඳේ. අනේ මේක ඇතුලේ දාඩි අයියානේ. රස්නේ. හරි හරි. හා හා මම් බය නැහැ මම් බය නැහැ. ආ ඉක්මනට එන්න. හරි ඉක්මනට නිදි කරන්නකෝ. හා හා හරි හරි. හරි හරි. මම එන්නම්කෝ අම්මලා නිදි කරලා ඉක්මනට. දුවේ. අම්මේ. ආ මේ ඉන්නේ කෙල්ල. මං බැලුවා කාමරෙත් නැතුව කොහේ ගිහිල්ලාද කියලා. මං ටිකක් ටීවී එක බලන් ආවන්නේ. අම්මා ගිහින් නිදාගත්ත නම් හරිනේ. ඔය මහන්සියලා මහන්සියලා ඇවිල්ලා දැන් මෙතනට වෙලා ටීවී එක දිහා බලන් ඉන්නද හදන්නේ? අනේ නෑ මණිකේ. මම මේ ආවේ මයි කෙල්ලකෝ කියලා බලන්නනේ. කාමරෙත් බැලුවා. කාමරේ හිටියේ නෑ. ඔළුව කැක්කුමයි කිව්වනේ. මම මේ පැන්ඩෝල් දෙකක්වත් දෙන්න කියලා ආවේ. මයි පුතාට පැන්ඩෝල් දෙකක් ගෙනල්ලා දෙන්නද? එපා අම්මේ. දැන් ටිකක් අඩුයි වගේ මට. අම්මා ගිහින් නිදාගන්නකෝ. හා මයි දෙයියෝ. අමාරු අකුණුත් කතා කරන්න. හා අම්මේ. කෝ තාත්තා? නින්ද ගිහිල්ලා පුතේ. හිටගෙනමනේ ගියේ. අද බස් එකේ සෑහෙන්න සෙනග ඉඳියා. ආයෙත් මං එහෙරන්න ගියෙත් නෑ. ඔහේ නිදාගත්ත දෙන්. හරි එහෙනම් අම්මත් ගිහින් නිදාගන්න. බුත්සරණයි ගුඩ් නයිට්. හරි පුතේ මං යනවා නිදාගන්න. මගේ පුතාට බුත්සරණයි. යස්. දැන් ඉතින් අයියට පරිස්සමට ගෙදරින් ගිය හැකි. හම්බෝ යන්තම් ඇති නිදි කරගත්තා. පව්වනේ මගේ දනුක අයියා. ඒ ඒ නැට්ට අම්මලා නිදි. ඉක්මනට එළියට එන්න. ඒ දෙන්න නිදිද? ඔව් ඔව් නැට්ට එන්න. යමු යමු. ලයිට් එක දාන්න එපා. හරි හරි එහෙනම් ඕම එන්නකෝ. සත්‍ය කරන්නට ඉන්නනේ. දනුකයි ඔයා ගියපු ගමන් මට කෝල් එකක් ගන්න. ගියපු ගමන් විතරක් නෙවෙයි හැම වෙලාවෙම මට කතා කරන්න. ඔයා ගියාට පස්සේ මට දරා ගන්න බැරි තරම් පාළුවක් දැනේ රත්තරන්. මොකද දැන් මට ඔයා නැතුව එක තප්පරයක් ජීවත් වෙන්න බෑ. එක තප්පරයක්වත්. හරි මණික. ඔයා පරිස්සමෙන් ඉන්න. මම පුළුවන් හැම වෙලාවෙම ඔයාට කතා කරන්න. ඒ විතරක් නෙවෙයි දැන් ගියපු ගමන් මම ඔයාට කෝල් එකක් ගන්නම්කෝ. ඔයා එහෙනම් පරිස්සමට ඉන්න. මුස්තරණයි මම යන්න. ගෙදර ඇහැරනොත් එහෙම මට දුවන්න පාරක් හොයාගන්න බැරි වෙනවා. මට හිතෙනවා ඔයාව අද තියාගන්න. ඔයාගේ අම්මට පාළු වෙන්නේ යන්න මොනද? යන්න මොනද අහන්නේ? මම තාසයි ඉන්න. ඒත් බෑනේ මණික. අපේ ගෙදරින් බලයි මං කොයි කියලා. එළිය වැටෙන්න කලින් යන්නත් ඕන. මං දැන් යන්න. ආයෙත් මං එන්නම්කෝ. නැත්තම් අපි අර කිව්වා වගේ
කොහේ හරි යමු හෙට අනිද්දාම. හරි බැඩියෝ. ඔයා පණිවිඩ නියන්න. යන්න. පණිවිඩ. බලාගෙන යන්න. හරි මණික. චූටි පුතේ, චූටි පුතේ, තාම නිදිද කොහෙද දුවේ? ඔහොම ඉන්නකෝ මං හැරන්න. පුතේ, පුතේ, ඔව් ඔව් පුතේ, ඔය නිදි කඩන්නේ දැන් නැගිට්ටේ මං ඇවිල්ලා හැරුවේ. අපේ මහ කම්මැලියෙක්නේ. ඒක නෙවෙයි යන්නේ. මොකද දන්නේ? ඊයේ උදේ ඉඳලා මට නිකමටවත් කෝල් එකක් ගත්තේ නැත්තේ. අමතක වෙලාද කොහෙද? ඈ පුතේ, මොකද ඊයේ දවසේම කෙල්ලට කතා කරේවත් නැත්තේ? මං ඔබ අල්ලගන්නම්කෝ. හා හා, නැකිලා දැන් කෙල්ලට කෝල් එකක් ගන්නවා. ඉක්මනට. ඉක්මනට නැගිටිනවා. හරි දුවේ, හරි හරි. මෙයා කෝල් එකක් ගන්නේවි දැන්. ඔව් ඔව්, මාම ඔෆිස් යන්න ලෑස්ති වෙනවා. හා දුවේ හා. ඔව් මෙහෙ වැඩ. තව දවස් කීයද තියෙන්නේ වෙඩින් එකට? මට නම් ඉවසILLක් නෑ අම්මේ. එතකොට ඉතින් මාත් අම්මා ගාවනේ. මං ආසයි අම්මා ගාව ජීවත් වෙන්න. අම්මා හරිම හොඳයිනේ, කරුණාවන්තයිනේ. එහෙම තමයි මණිකේ. අම්මලා තාත්තලා. හා හා, හරි මං තියනවා දුවේ, මුත්තරණායි. ඉක්මනට කෝල් එකක් ගනින් ගෙල්ලට. කන පලා ගන්න දුව මට කියලා. මං ඔබ පස්සේ අල්ලගන්නම්කෝ. ඊයේ දවසේම රෝන් දෙක ගහලා දෙන්න හිතයි හොම්බ කුඩු වෙන්න ගත්තොට. හා හා, ඉක්මනට ළමයට කෝල් එකක් ගන්නව. කසාදයක් බඳින්න ඉන්නේ කිසිම ගානන්නේ. තව දවස් කීය තියෙන්නේ වෙඩින් එකට? සිංගිතිලාගේ ගෙදරින් පයින්නවා ඩ්‍රයිවරයා දැක්කට තාත්තට කියලා නෑ වගේ. ඌත් ඒ වගේම නිතින්. ඉතින් කියපන්කෝ, ඊයේ මොකද උනේ? ඊයේ තමයි ওই දවස සුරලව සැප. අම්බෝ ඉතින්. ඔව් ඔව් ඉතින්. ටොම්බ කෑල්ලන්නේ සෙට්ටලා ඉඳියේ. මේ ඒක නෙවෙයි. මොකද්ද ගෙදරින් පයින්කොට උණයි කිව්වේ? අඩෝ, ඊයේ දවසට වෙච්ච ජරාම සීන් එක ඒක බං. හරිද? මං මචං උන්ගේ ගෙදරිනු ෂේප් එකෙන් එළියට ආවා. සමු ගැනීමේ බදන් ටික කියලා මචං උළුවස්ස ගාවෙන් එළියට ඇවිල්ලා මිදුලටත් ආවා. මිදුලට ඇවිල්ලා මචං උන්ගේ මල්ලටත් තිනෝ. මල්ලට ගාවෙන් පාර මචං. මල්ලට ගාවට ඇවිල්ලා පාරට අඩිය තියනකොටම මෙන්න අපේ තාත්තගේ ඩ්‍රයිවරයා එතන. අඩු, ඊට පස්සේ ඌ ගිහිල්ලා දෙන්නෙත් මං ගියපු જાතිය ගමනක්ම තමයි බං. බැඩේ තින්නේ ඕක අමු චීත්තේ. තාත්තට කිව්වොත් එහෙම කියලා නෑ තාම. කියන එකක් නෑ බං, බය වෙන්න එපා. ඒ මේ අර කියනවා උඹ ෂේප් එකේ මෙතනින් මාර්වයන්කෝ. කවුද බං? මගේ අනාගත බිරිඳ බං, හිරුණි. එහෙනම් කොල්ලෝ මං ගියා. ආසුදු. ආසුදු තමයි. ඔන්න ඉතින් ආපු ගමන් මාත් එක්ක රණ්ඩු වෙන්න හදනවා. නෑ නෑ, රණ්ඩු වෙන්න නම් නෙවෙයි හදන්නේ. මට කියන්නකෝ, ඔයා ඊයේ දවසේම කොහෙද ගියේ කියලා. චුට්ටක් ළඟට එන්නකෝ, මං රහසින් කියන්නම්. කියන්න බලන්න. ඊයේ දවසේම මං බෑ කරේ අපි දෙන්නගේ වෙඩින් එකේ වැඩවලට. අම්මලා දන්නෙත් නෑ ඉතින් ඒවා. මං විසිටින් කාඩ් මගේ යාළුවෝ ඔක්කොටම දුන්නා. හොටෙල් එක බුක් කරා. තව ඔයාගේ ඩ්‍රෙස් එක ගැන තොයලා බැලුවා. ඒක නම් එච්චර සාර්ථක වුණේ නැහැ. ඒ වුණාට මම බෑන්ඩ් එකක් නම් හොයාගත්තා ප්ලේ කරන්න. ඔන්න ඔය වගේ වැඩ ගොඩක් කරා මැනික. ඔයා හිතන්නේ මම රස්තියද ගැහුවා කියලාද? අනේ, පව් මගේ මැට්ටා. මං වෙනේ කොච්චර මහන්සි වෙනවද? සෝරි, මං ඔයා ගැන වැරදියට හිතුවට. මං හිතුවට මාව අමතක වෙලා කියලා. එහෙම තමයි යන්නේ. ආදරය කරනකොට චුට්ටක් තරහ වෙන්නත් ඕන. එතකොට තමයි ඒකේ රස වැඩි. හරි හරි, දැන් අපි වෙන දෙයක් ගැන කතා කරමුකෝ නපුර කුමාරි. හරිද? නෑ, මම නපුර නෑ. හරිද? දෙනවා ටොක්ක.
මගේ හුරතලේ තව දවස් 4කින් ඉතින් ඔයා මගේමනේ මතක් වෙනකොට සතුටුයි මැනික දනුකයි මොනව කරනවද දන්නේ ඔයා නැතුව නම් මට දැන් ජීවත් වෙන්න බෑ මැනික මං දන්නවා ඔයා කවමදාවත් මට බොරුවක් කරන්නේ නෑ කියලා මං ඔයා වෙනුවෙන් තමයි දැන් ජීවත් වෙන්නේ මගේ මැත්ත දැන් ගෙදරට වෙලා ඇති නේ මම නපුරු නේ හරිද හෙලෝ ආ කියන්න කියන්න සිඟිති ඔව් ඔව් ගෙදර ඉන්නේ මොකද දනුකයි මට ඔයාව හම්බෙන්න පුළුවන් දෙක්මනට අනේ දැන් නම් මට එක විනාඩියක්වත් ඔයා නැතුව ඉන්න බෑ වගේ අනේ සාංකාව වගේ අනේ ඉක්මනට මොකක් හරි කරලා මාව බලන්න එන්නකෝ දවසක් තමයි යන්නේ නැත්තේ මේ දවස්වල සෑහෙන්න බිසි මම වැඩ ගොඩ ගැහිලා අනේ ඔයාට ඔච්චරටම වැඩද මං වෙනුවෙන් පුංචි කාලයක් වැය කරන්න බැහැද ඔයාට පැයක්වත් මට වැඩි වෙලා ඕනේ නැහැ උපරිම පැයක් පැයක් ඔයත් එක්ක ඉන්න තිබ්බනම් ඇති අනේ ප්ලීස් හරි හෙට මම 12:30 වෙනකොට වෙන්ද තැන්ට එන්නම් ඔයා හරියටම වෙලාවට ඇවිල්ලා ඉන්න මොකක් හෙට 12:30ට උඹ කොහේ යන්නද බං අනිද්දා උදේ වෙඩින් එක මෙච්චර වැඩ තියාගෙන උඹ කොහොමද බං පුතේ ඇවිදින්නේ හෙට ගෙදරින් එළියට බැස්සොත් කඩනවා දැනගනින් අඩු දෙක හරියට මගේ කසාදේ වගේ බහැපංගෝ බලන්න හෙට එළියට ජනක පුතේ අංකල් වාට කියන්න කිව්වා ගෙදර හඩ් ගහන වෙල ටිකයි අර සරසන වෙල ටිකයි පොඩ්ඩක් බලන්න කියලා අනේ කොල්ලෝ ඒ ටික පොඩ්ඩක් ඔයලා බලලා කරන්නකෝ කොහෙද මේ බූරුවෙක් ඉන්න කිසිම ගාණක් නැහනේ හරි හරි නැන්දේ මං ඒ ටික බලන්නම් කවුද දනුකයි ඒ කෑ ගැහුවේ අම්මනේ කෑ ගැහුවේ දන්නේ නැද්ද ඉතින් එතකොට මේ වෙඩින් එකක් ගැන කිව්වේ කාගේද කිසිම ගාණක් නැහැ කිව්වේ ඔයාගේද වෙඩින් එක මගේ යකෝ මං බඳිනවා නම් බඳින්නේ සිඟිති ඔයාවනේ මේ අපේ බාප්පගේ පුංචිගේ පුතාගේ වෙඩින් එක ඒ ළමයාත් අපේ ගෙදර නින්නේ එයාලගේ ගේ හරි නැහැ කියලා අපේ ගෙදර ඔය වෙඩින් එක ගන්න යන්නේ ඒකටනේ ඔයා බය වුණාද එහෙනම් කමක් නැහැ මං තියනවා දුස්සරණයි දනුකයියගේ වෙඩින් එකවත්ද එයාලගේ අම්මා කතා කරපු විදිහට නම් දනුකයිය බඳිනවා වගේම තමයි දනුකයියගෙන් වෙඩින් එක වගේ කතා කරේ හොයලා බලන්නවත් මං දන්නවද දනුකයිය ගේ තියෙන තැනවත් අනේ මං දන්නේ නෑ 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 දනුකයිය මට කවදාවත් එහෙම කරන්නේ නෑ එයා මට විශ්වාසයිනේ අම්මරි තාච්චිට හෑන්ඩ් බ්‍රේක් ගැහුවනි බං ඒකිට තේරුණාද බං වැඩි අනේ මන්ද බං පුල්ල අවුල් ගියා වගේ මට නම් තේරුනේ ඕක ආරංචි මුඟ තමයි මල මගුලක් වෙන්නේ මේ කරන දේක් පරිස්සමින් පුතෝ මොකද අනිද්දාට වෙඩින් එක මේ වෙඩින් එක ඉවර වෙනකන්වත් පරිස්සම් වෙයන් ඊට පස්සේ නම් ඕන මගුලක් බං මේ මම හෙට කොහේ හරි එකට ඕකිව අදින්නම් හරිද උඹට පුළුවන් නේ ගෙදර වැඩ ටික බැලන්ස් කරන්න අන්තිම දවසේ හෙටනේ බං මට ඒ උදව්ව විතරක් කරපන් උඹට පින් සිද්ධ වෙනවා මචං උඹට නොකරන උදව්වක් තියෙනවද බං මේ ජනකයා ගාව මම මෙහෙ වැඩ ටික බලා ගන්න උඹ ගිහිල්ලා ඒක ෂේප් කරන් වරෙන්කෝ ෂේප් කරන්න බැයි නම් ඉතින් හෙටත් ඉතින් ඵලයන් ඵලයන් මම මේ වැඩ ටික බලා ගන්න අඩෝ අඩෝ තැන්කියු බං දුවේ දුවේ හානේ කෙල්ලට හොඳටම නිින්ද ගිහිල්ලා දෙයියනේ කෙල්ලගේ ඇඟ හොඳටම රස්නේනේ අද උනගනේද මන්දා ඒක තමයි මෙතනට වෙලා පෙරලිලා ඉන්නේ නැත්තං ඉතින් ෆෝන් එක බිම තියන්නේ නෑනේ දුවේ දුවේ අම්මේ මගේ ඇඟට හරි නෑ අම්මේ උණ ගන්න වගේ ඒකයි ටිකක් නිදාගත්තේ ඒක තමයි දුවේ මාත් බැලුවේ ඇඟ සෑහෙන රස්නේ
හරි අපි පැන්ඩෝල් දෙකක් බීලා බලමුකෝ. අඩෝනේ නැත්තම් හෙට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගමු. හාම්නේ. මැසේජ් එකක් ආව නේද? මගේ දනුක අයියා දන්නේ. දනුක අයියා මැසේජ් එකක් දාලා නේද? දනුක අයියටත් මන් නැතුව ඉන්න බෑ වගේ. ඔය එනවා කියලා තියෙන්නේ. ෂේ. මම් බොරුවටනේ. දනුක අයියව සැක කරේ. එයාත් මට ගොඩක් ආදරේ. ආයෙත් නම් මං දනුක අයියව සැක කරන්නේ නෑ. අම්මා වෙඩින් එකක් ගැන කිව්වම මගේ ඇඟ හිරි වැටිලා ගියා. ඒ බය වෙච්ච බය විල්ලට නම් හાર્ට් ඇටැක් එහෙම තිබ්බනම් මං එතනම ඩවුන්. hina වෙන්නේ මොකෝ? නෑ නෑ. ඔයා නිකන්නේ බය වෙලා තියෙන්නේ. නිකන්? නිකන් වෙන්නේ කොහොමද? මගේ ජීවිතේ වෙන කෙනෙක්ව බඳින්න යනවා කිව්වම මං කොහොමද බලාගෙන ඉන්නේ? අම්මෝ ඒක ඇත්ත වුණා නම් එහෙම මගේ පපුව පැයිලා මං මැරිලා යාවි. එච්චරයි තමා වෙන්න තියෙන්නේ. අම්මෝ මං හිතුවේ ඊයේම ඒ ටික වෙයි කියලා. ඔයා කීයටවත් බය වෙන්න එපා එහෙම දෙයක් වෙයි කියලා. මං ඔයාව හැර වෙන කාවවත් බඳින්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නෙවෙයි සුදු. අපි මෙතන ඉන්න එක නම් එච්චර ඇඟට සුදුසු නෑ හොඳේ. එදා මතකනේ කවුරු හරි චීත්ත ගෑලක් දැක්කොත් අපි දෙන්න මෙතන ඉන්නවා. අදත් ඔයාට ගෙදර ගිහිල්ලා කන්න වෙන්නේ රඹටි හැලෙන්න ගුටි. ඒ හින්දා අපි යමුද? නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට. ඒක තමයි මැට්ටෝ මාත් මේ කල්පනා කරේ. ඔයාගේ අදහස නම් හොඳයි. ඒත් අපි කොහෙටද යන්නේ? අපි කොහෙද යන්නේ? තියෙනවා මචං සුපිරි පොට් එකක්. උඹ දන්නව නේද? කැල්ඩෝ පාක් එක පැත්තට යන්න තියෙන පාර. ඔව්. අර පාලම් පහ වෙච්ච ගමන් වමට හැරෙන්න තියෙන පාරනේ. ඔව්. අර කෝච්චි පාරේම ක්‍රොස් කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒ පාරේ දිගටම යනකොට මචං අන්තිම වංගුවම වෙන්නේ බීච් එක ගාවම. ඒිට පොඩ්ඩක් මෙහා මීටර් 100ක් නෑ මචං. ඒකේ නම සමනලි රෙක්ස්ද ඔන්නෝ මොකක්ද එකක්. ඒක නම් පට්ටම පට්ටයි කියන්නේ සුපිරි බං පට්ට නිදාස ඈ. හරි යන්න තැනක් තියෙනවා. දැන්නේ මට මතක් වුණේ මං අඳුරන සුපිරි පොට් එකක් තියෙනවා මේ ළඟපාත. විශ්වාසෙත් හොඳයි ආරක්ෂාවත් හොඳයි හැමදේම තියෙනවා. නිදහස 100%. යමුද? කොහෙද කියන්නකෝ. මේ ළඟපාත රූම් එකක්. ඔයා කැමතිද කියන්නකෝ. මං ඇයි අකමැති වෙන්නේ? මගේ පණත් එක්කනේ යන්නේ. යමු. මේ ලෝකේ මට ගොඩාක්ම විශ්වාස කෙනා තමයි ඔයා. ඔයා තරම් විශ්වාස කවුරුත් නෑ. අම්මා තාත්තාවත් ඔයා තරම් විශ්වාස නෑ මට. ඇත්තමයි රත්තරන්. අපි යමු. යමු අපි. ජීවිතය දින අන්තිම ඇදිල්ල තමයි මේක. හෙට ඉතින් මගේ වෙඩින් එකනේ. ආයිත් ඉතින් කවදා මෙහෙම දෙයක් කරන්නද? සිංගිති අද තමයි අන්තිම දවස. මොනවදනේ බලන් ඉන්න එන්නකෝ. එනවා සුදු. නැන්දේ. ඕ ජනක පුතේ එනවා. නැන්දේ ගෙදර කරන්න තියෙන ඔක්කොම බැරි ටික ඉවරයි. දැන් ඉතින් ආයෙත් කරන්න කියලා වැඩක් නැහැ. හෙට වෙඩින් එක කරලා හැත් වෙන්නේ විතරයි තියෙන්නේ. අනේ ගොඩාක් ස්තුතියි ජනක පුතේ. ඔයා ගොඩක් මහන්සි වුණා මේ වැඩේට. කොහෙද? අර අපේ පොල් බූරුවට මේ වැඩවල කිසිම ගාණක් නැහනේ. කෝ තාම නැහනේ. කොහේ යනවා කියලාද ගියේ පුතේ? එයා එන්න නම් ටිකක් පරක්කු වෙයි නැන්දේ. මොකද අර අපි පොරොන්දු වෙලා ඉඳපු බෑන්ඩ් එකේ කොල්ලෝ සෙට් එක ඇක්සිඩන්ට් වෙලානේ. දැන් ඔය ගියේ බෑන්ඩ් එකක් හොයන්න කියලා. ඒක අනිවාර්යෙන්ම ඕනන්නේ නැන්දේ. ඒක නැතුව බෑ. ඉතින් ඒක කොහොම හරි හොයාගෙන එයි. මේ දවස්වල බෑන්ඩ් එකක් හොයනවා කියන එකත් පට්ට අමාරු වැඩක් නේ. ඒකත් එහෙමද? හරි පුතේ. එහෙනම් නැන්දේ මං ගිහිල්ලා එන්නම්. සැලුන් එක පැත්තට යන්නත් ඕන. දෙවෙනි මලමාලේ ඇතින් ලස්සනට ඉන්න දෙපැයි. හරි පුතේ. එහෙනම් ගිහිල්ලා පරිස්සමට එන්නකෝ. ඒක නෙවෙයි. යන්න කලින් කාලා යන්න. හරි නැන්දේ හරි. එන්න. මෙතන නම් හරිම ලස්සනයි යනේ. එන්නකෝ. අපි හම්බෙන හැමදාම මෙතන්ට මෙමු. මෙතන්ට මං ආසයි. ඔයා කියන දෙයක් තමයි නංගි. අනේ මට නංගි කියන්න එපා. ආදරෙන් කතා කරන්නකෝ. හරි මැනික. මං ඔයාට ඉතින් ආදරෙන් කතා කරනවානේ.
ඉඳලා හිටලා ඉතින් ඔය නංගි කියලාත් කියනවා. කොකෝ මෙහාට එන්නකෝ. හාව් මැට්ටා. හාමිනේ. ඕ අපේ මහත්තයා. ටිකක් මෙහාට ආවනම්. ඇයි මහත්තයා? කෙල්ලව දැක්කේ නෑනේ උදේ ඉඳලා. කොහෙද ගියේ? ඊයේ රෑ කෙල්ලට පොඩි උණගතියක් නම් තිබුණා මහත්තයා. ඒත් ඉතින් උදේ වෙනකොට හොඳයි. මගෙන් ඇහුවා යාළුවෙක්ගේ ගෙදරට ගිහිල්ලා එන්නද කියලා. මං ඉතින් හා කිව්වා මහත්තයා. ගේ ඇතුළටම දාලා ඉන්න එකනේ. පොඩ්ඩක් එලි පහලට බහින්නත් ඕන වකුන්. ඒකත් එහෙමද? හැබැයි හාමිනේ දැන් ඉන්න උන්ව සත පහකට විශ්වාස කරන්න නම් හොඳ නෑ. දිය යටින් ගින්දර ගිනියන ජාතිය උන් ඉන්නේ. කල්පනාවෙන් ඉන්න ඕන අපේ කී ගැන උනා. දැක්කනේ එදා බීච් එකේ නටපු නේ නඩගම. හරි හරි හරි. මට තේ කහ ටිකක් බක් කරන් ඉන්නකෝ හාමිනේ. බලන්නක මහත්තයා අපේ පුතාගේ ලස්සන. පුතා විතරක් නෙවෙයි හාමිනේ, දෙන්නම ලස්සනයි. දෙන්නම ලස්සනයි. අපි මේ හීනේ දකින්න කොච්චර කල්නම් බලාගෙන ඉඳියද නේද අපේ හාමිනේ? නැතුව මහත්තයා නැතුව. හරි, මම මේ කියන වාක්‍ය දෙන්න මං කිව්වට පස්සේ කියන්න ඕන. පුතා මුලින්ම කියන්න. එදිරිසිංහ මුදියන්සේලාගේ. එදිරිසිංහ මුදියන්සේලාගේ. හිරුනි සෞම්‍යා. හිරුනි සෞම්‍යා. අද සිට මාගේ නීත්‍යානුකූල භාර්යාව ලෙස බාරගන්නා බවට. අද සිට මාගේ නීත්‍යානුකූල භාර්යාව ලෙස බාරගන්නා බවට. පැමිණ සිටින දෙමව්පියන් සහ නෑදෑයන් ඉදිරිපිට දිවුරා පොරොන්දු වෙමි. පැමිණ සිටින දෙමව්පියන් සහ නෑදෑයන් ඉදිරිපිට දිවුරා පොරොන්දු වෙමි. බොහොම හොඳයි. දැන් දුව කියන්න බලන්න. විජේසූරිය බණ්ඩාර හේවගේ දනුක නිස්සංක වෙන අය. විජේසූරිය බණ්ඩාර හේවගේ දනුක නිස්සංක වෙන අය. අද සිට මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ලෙස බාරගන්නා බවට. අද සිට මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ලෙස බාරගන්නා බවට. මෙහි පැමිණ සිටින දෙමෝපියන් සහ නෑදෑයන් ඉදිරිපිට දිවුරා පොරොන්දු වෙමි. මෙහි පැමිණ සිටින දෙමෝපියන් සහ නෑදෑයන් ඉදිරිපිට දිවුරා පොරොන්දු වෙමි. හරි, බොහොම හොඳයි. දුවේ පුතේ, ඔය දෙන්නගේ යුග ජීවිතේ සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට දෙවියන්ගේ පිහිටයි. සුදුනෝනා. සුදුනෝනා. ඕ බබා, මම මේ සෙටියේ ඉන්නේ. මම මේ බාත්รูම් එකෙත් බලලා ආවේ. මොකද මෙතනට වෙලා කරන්නේ? මොනවත් නෑ බබා. මම මේ කම්මැලිකමට වාඩි වෙලා ඉඳී. ටීවී එකේ අර ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නත් තව වෙලා තියෙනවනේ. මං කෑම හැම හැදුවා. ඔයා කෑවද මැනික? අනේ මැනික, ඔයා මොකටද මහන්සි වුනේ? සේවන් ඉන්නවනේ. එයාම උයන්න ඕනේ කියන එකක් නෑනේ ඉතින්. මගේ ආදරණීය ස්වාමි පුරුෂයාට මගේ අතින්ම කෑම ටිකක් හදලා දෙන්න තියෙනවා නම් මේක කොච්චර වටිනවද? මං දන්නවනේ මගේ බබා මට කොච්චර ආදරේද කියලා. හරි, මම ඉක්මනට එන්නම්. පුතේ, අප්පච්චි ඉක්මනට ඔෆිස් එකට එන්න කියලා කිව්වා. ඔයා ඉක්මනට ගිහිල්ලා එන්නකෝ. හරි අම්මේ. මැනිකේ, එහෙනම් මම ගිහිල්ලා එන්නම්. අම්මත් එක්ක බඩ පිරෙන බත් කන්න. තේරුණාද? හරි පැටියෝ, පරිස්සමට. අම්මේ යනවා. හරි පුතේ, පරිස්සමට. දනුක අයියා දැන් දවස් දෙකම අරගෙන කතා කරේනේ. කොහොම ඉන්නවද මන් දන්නේ. බලමු කෝල් එකක්වත් අරගෙන. මන් දන්නවා දනුක අයියා මාව දාලා යන්නේ නැහැ කියලා. එයා බිසී ඇති. හෙලෝ දනුක අයියේ. ඔයා ෆෝන් එක කැන්සල් කරා එහෙනම්. මොකද අනේ මේ දවස් දෙකේ ෆෝන් එක කැන්සල් කරේ නැත්තේ? මම හරිම පාළුවෙන් ඉඳියේ. ආ සිංගිතේ, මේ දවස් දෙකේ මට ෆෝන් එකවත් අතර ගන්න වෙලාවක් තිබ්බේ නෑනේ. අපේ අම්මට සනීප නෑ. ඉස්පිරිතාලේ ඉඳියේ. මම මේ දැන් නම් තාත්තගේ ඔෆිස් එකේ වැඩකට ආවා. හරි අනේ, ඒකට කමක් නෑ. දැන් ඉතින් දිගටම කතා කරන්න පුළුවන්නේ. ප්‍රශ්නයක් නෑ නේද? ප්‍රශ්නේ දැන් තමයි අනේ පටන් ගත්තේ. අපේ තාත්තා මාව මාස 3කට රට යවන්න හදන්නේ. ඒ මාස 3 සමහර විට මාස 6ක් වෙන්නත් පුළුවන්. අවුරුද්දක් වෙන්නත් පුළුවන්. කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. තාත්තා සල්ලිත් බැඳලානේ පැටියෝ. මට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. මං එනකන් ඔයා පරිස්සමට ඉන්න ඕනේ, තේරුණාද? මොකද්ද? රට යනවා? අනේ මං කොහමද ඔයාලට ඉන්නේ?
අනේ යන්න එපා. යන්න එපා කියලා බෑනේ. අපේ ජීවිතේ සාර්ථක කරගන්න අපි මහන්සි වෙන්න ඕන. මම මේ කෝස් එක කරා කියන්නේ මට මාසෙට ලක්ෂ 3ක් අතර පඩි ගන්න පුළුවන්. ඒකන ළමයෝ මම මේ අපි දෙන්න වෙනුවෙන්මනේ යන්නේ. මං ගිහිල්ලා එනකන් ඔයා පරිස්සමට ඉන්නකෝ. තේරුණාද? ඒත් ඉතින් මං කොහමද ඉන්නේ? කමන්නේ. අපි දෙන්න වෙනුවෙන්මනේ යන්නේ. ඔයා පරිස්සමට ගිහිල්ලා එන්න. කවද්ද යන්නේ? යන්නේ හෙට නැත්තම් අනිද්දාට අනේ. ඔයාට මම මේ කියන්න කෝල් එකක් ගන්න හැදුවා විතරයි ඔයා ගත්තේ. හරි මං එහෙනම් තියනවා. හොඳද? මම හෙට ගිහිල්ලා කතා කරන්නම්කෝ. සිම් මෙහෙම මාරු කරනවා. මෙහෙ සිම් ඉතින් එහෙ වැඩ කරන්නේ නෑනේ. හා හා හරි පැටියෝ මං තියනවා එහෙනම්. බුදු සරණයි. ආ මං කොහමද අවුරුද්දක් බලාගෙන ඉන්නේ? මාස 3න් ආවත් හොඳයි. දුවේ මොකද හාමිනේ අඬන්නේ? මොකද උනේ? මට අන් අරහෙට ඇහුණ උඹ අඬන සද්දේ. කියාපන් බලන්න. මොකද නෑ අම්මේ. මගේ ඔළුව කැක්කමක් ඇල්ලුවා. ඒකයි මං ඇඬුවේ. පැන්ඩල් ටිකක් බිව්වනේ. දැන් අඩු වෙලා යයි. හරි අම්මේ යන්න දැන්. අම්මෝ මං බය වෙච්ච තරම්. දැන් තමයි ඇඟට ලේ ටිකක් ගිනුවේ. හරි හරි අපි තාත්තා ආපු ගමන් ගිහින් බෙහෙත් ටිකක් ගමුකෝ හාමිනේ. පොද්ද ලිපේ මං යනවා බලන්න. මගේ පුතා ටිකක් ගිහින් නිදා ගන්නකෝ. දනුක ආ ජනකයා වරෙන් වරෙන්. ඉතින් කියනවකෝ මේ මොකෝ උනේ සිඟිතික වැඩේ. මං ඒකිට ඇරියබන් ටොම්බ නයෙක්. මං කිව්වා තාත්තා මාව මාස ගානකට රට යවන්න හදන්නේ කතා කරන්න වෙන එකක් නැහැ කියලා. හෝක උතනින්ම අමතක වෙලා යයි බං. අඩෝ සිරාවටම. ඒක මරු. මේ ඒක නෙවෙයි. මොකටද මට සිම් දෙකක් ගේන්න කිව්වේ? සිම් දෙකක් ගේන්න කිව්ව මොඩේ මට. අද තමයි මං අරකිට කතා කරපු අන්තිම දවස. දැන් නම් කතා කරන්නත් අපිරියයි වගේ බං. ඒකෙන් ගන්න ඕනේ වැඩ ගත්තනේ. දැන් ඉතින් ආයෙත් කතා කරන්න අවශ්‍යතාවයක් නැහනේ. සිම් දෙක දාලා දියංකමයි ෆෝන් එකට. ආයි එහෙමද? හරි හරි. එහෙනම් මට ඒකගේ නම්බරේ දීපන් ඈ. මං ගන්නවා. නම්බරේ ගන්න බැයි නම් ඕනි මගුලක් කරගනි. මට ඔය අලුත් සිම් දෙක දාලා මගේ ෆෝන් එක දීපන්. ඕකේ තියෙන සිම් දෙක උඹම ගනි. හැබැයි පුතෝ මගේ නම ගාවන්න එපා ඈ. එල එල එල. හරි මං දාලා දෙන්නම් ටග් ගාලා. රට යනවා කියපු දවසේ නම් ෆෝන් එක වැඩ නැහැ. දැන් ගිහිල්ලා ඇති සමහර විට. බලමුකෝ සති දෙකකින් තුනකින් ෆෝන් එකක් අරගෙන මට කතා කරාවිනේ. දැන් ඉතින් කම්මැලි කමේ තමයි ඉන්න වෙන්නේ. අප්පා වමනින්න වගේ ෂි. කවුද දුවේ වමන දාන සද්දයක් ඇහුනේ? මට වමන යනවා අම්මේ. අජීරණයක්ද කොහෙද? හානේ මයි කෙල්ලරද වමන ගියේ? ඔව් අම්මේ. හා හා යංක ඇදලට කාපු දෙයක් අජීරණේ වෙලා ඇති කෙල්ලේ. ඔව් අම්මේ. දනුක අයියාගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැනේ මේක කියන්න. අනේ මන්ද ඇඟටත් අමාරුයි. දුවේ අම්මේ දැන් කොහමද? අඩුයිද? ඔව් අම්මේ දැන් නම් ටිකක් අඩුයි. කිරි පාටට වමන ගිහිල්ලා තියෙන්නේ. ආ උදේ කිරි එක බීපු හින්දා වෙන්න ඇති පුතේ. කිරි එක බීපු ගමන් නේද ගියේ? අප්පිරියා වෙන්නේ බිව්වේ? ඔව් අම්මේ කිරි එක බිව්වනේ උදේ මං. ඒක අජිරණේ වෙලා වෙන්නේ නැති. මං යනවා පුතේ සාලෙට. හා අම්මේ දැන් තාත්තා එනවා ඇති. මං උදේ කිරි බිව්වේ නෑනේ. කිරි වමන යන්නේ නම් ළමයි හම්බෙන්නේ කියලා මං අහලා තියෙනවා.
ඒත් ඉතින් එහෙම කොහොමද වෙන්නේ? නෑ නෑ නෑ. ඒක කීයටවත් වෙන්න බෑ. අජීරණයක් වෙන්න ඇති. හාමිනේ හාමිනේ. මෙහාට දුවලා එන්නකෝ. ම්ම්. තාත්තා මොකද මේ කලබලේ? ඇයි ඇයි මහත්තයා? ඉක්මනට මෙහාට එන්නකෝ. බලන්න හාමිනේ මේ ෆොටෝ එක. ම්ම්. මේ කවුද මහත්තයා? ඇයි හාමිනේට මතක නැද්ද මුගේ මූණ? නැහැනේ මහත්තයා. ආ අර කාලකන්ණියා නේද මේ? ම්ම් කවුද බුලේ කාලකන්ණියා? යන්න ඕනේ බලන්න. ඔව් ඔව් ඔව්. දෙයි හාමුදුරුවනේ මේක තමයි සතා. කෝකේ ආ ඔය එන්නේ? ආ එන්න එන්න හාමිනේ. මම මේ විශේෂ තෑග්ගක් ගෙනාවා උඹට පෙන්නන්න. ඉක්මනට වරින්කෝ. මොකද තාත්තේ? හරි ඒක පෙන්නන්න අම්මා. මට එකටම මේ අහන ප්‍රශ්නෙට හිතට එකඟව උත්තරයක් දීපන්. මොකද තාත්තේ? උඹ අර එදා මුහුදු වෙරළේ කොල්ලෙක් එක්ක කතා බහ කර කර ඉඳියේ. ආන් ඒ කොල්ලත් එක්ක තිබ්බ සම්බන්ධය නැවැත්තුවද නැද්ද? තාම තියෙනවද? මට කිලින් උත්තරයක් දීපන්. මේ තාත්තට බොරු විතරක් කියන්න එන්න එපා. මොකද්ද තාත්තේ ඇහුවේ? ඒකත් ඔය ඔය ඉදින් ගොත ගහන්නේ? ඇත්ත කියාපිය? නෑ නෑ තාත්තේ ඒක දැන් නැහැ. මාත් එක්ක ඒ අය කතා කරන්නේ නැහැ. දැන් ඒක නවත්තර ගොඩක් කල්. ඇයි තාත්තේ ඒක ගැන ඇහුවේ එකපාරටම? ආ ඒක නැත්තම් කමක් නැහැ. එහෙනම් මම මේක පෙන්නන්නම්. බලාපන්කෝ මේ පින්තූරේ ඉන්න හාදියාව අඳුරනවද කියලා. ඕ ඔය ඉන්නේ තාත්තනේ. ආ ඔහොමද බං ඔහොමද බං. මේ ඉන්නේ. අනේ දනු කයියා. ඉස්පිතාලෙට ගියන් ඉක්මනට. අනේ මාත්‍යා කෙල්ලට මොකද්ද උනේ? ඔය කෙල්ල ડોක්ටර් කොහොමද අපේ ළමයාට? ළමයාට තියෙන රෝග ලක්ෂණ අනුව අපි කරන්න ඕන පරීක්ෂණ ඔක්කොම කරා. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ළමයා නිරෝගිමත්ව ඉන්නවා. ඒ වගේම සතුටුදායක ආරංචියක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලා දැන් ආච්චිලා සීයල වෙන්නේ යන්නේ. බොහොම සතුටුයිනේ. ඔය වයසින් ආච්චි කෙනෙක් සීය කෙනෙක් වෙන්න තියෙනවා කියන්නේ කොච්චර දෙයක්ද? මොනවා? අපේ කෙල්ල බැඳලා නැහැනේ. මොකක්? ඔව් ડોක්ටර් අපේ දුව තාම බැඳලා නැහැ. ඔයාගේ දුව මැරි කරලාද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. ඒ වුණාට ඔයාගේ දුව ප්‍රෙග්නන්ට්. ඔයාලා පරිස්සම් කරලා තියෙන තරම තමයි ඉතින්. අනේ ડોක්ටර් දැන් අපි මොකද කරන්නේ? ඔයා අම්මගිනුයි තාත්තගිනුයි මම පුංචි ඉල්ලීම් දෙකක් කරන්නම්. මට පේන විදිහට මේ ප්‍රශ්නේ හරිම ගැඹුරුයි. ඔයාලා මේ ප්‍රශ්නේදී දුවව පරිස්සම් කරන්න ඕන. අනවශ්‍ය විදිහට ප්‍රෙෂර් එකක් දෙන්න එපා යාට. මොකද මේ දේ දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්න ළමයාගේ හිත හදන්න. අංක දෙක තමයි අම්මේ තාත්තේ ඔය උපදින්න ඉන්න ළමයාට කිසිම කරදරයක් කරන්න එපා. නැති කරන්න උත්සාහ කරන්න එපා. මොකද දෙමෝපියන්ට වගේම දරුවෝ මේ රටටත් ඉතා විශාල සම්පතක්. අනික ළමයෙක් නැති කරනවා කියන්නේ ඉතා විශාල පාප කර්මයක්. තේරුණාද? ඔව් ડોක්ටර්. ආහා ගිහිල්ලා බලන්නකෝ දුවව. කෙල්ලට නිින්ද ගිහිල්ලා මාත්‍යෝ. අපි මෙව බලන්න දාමිනේ. මුංග මෙච්චර උස්මාත් කරේ. මට නම් තේරෙන්නේ මොකක් කරන්නද කියලා. ඒතර ડોක්ටර් කිව්ව වචෙන්ට පිටින් යන්න බෑනේ ආමිනේ. අපි කෙල්ලගේ හිතරින් දන්න නැතු යමු. ඕ මාත්‍යා. අපි කොහොම හරි මේ ළමයව හදමු. කොහොම හරි හදමු.
Amme. Düve. Anne amme. Bana sama verin amme. Hari, hari, hari. Nada, nada indim bu te. Tatlı. Hari yedi bitire danne tuğunu ve katakır anne. Ne ne duve, abi danne var. Ama duve. Abi danne var. Abi danne var sampoğunu bitire. Abi ege tamaya bu te mule indire kim ve. Hane bana tamaya verin amme. Amma'la kendi diye uyan. Bana kavadavat ne tatlı uyan benne. Ben amma'la kendi diye uyan. Bana halva kıyımı diye uyan. Savunma kendi hundi halva kambi. Bana yada boru uyan benne. Bana Facebook'in ambet çekken. Amma'la tatlıya vada lokuna. Eka daya mage jeevite mankara gattı lokuma modakam. Bana sama benne amme. Hari hari putte, ben nerede indim ko? Amma'yı da hatta inna ni umurda. Singiti, o ya balanın manga ava. Hani zavum ya, o ya ava de, hani mer sama benin hatta. O ya kine diye uydun mama. Baya tamay hari. Bana tamah benne. Anne bana tamah benne tavum ya. Hari hari singiti. Hundamay alu kavadavat tarah venni ne. Eka tamay hundamay alu ki anni. Oya bay venni pa kisima dekata. Appi innava hemadisse moya alangi. Dengvat mole kalpana kalla bedakaran. Tamanta tamang vidaray. Tamangi amma tatta herunukota. Kavru tapita adare ne singiti. Eka tamay yatta. Appi jeevitete. Alutingen hemuvam agantukeyo. Et ammay taattay kiyanne ape jeevithe apita pana dunnu denna. Iting e denna herennata apita me loke kavuru taadire ne. Mage pana rattaran vastu kiyagena ena godak ay enne godak kal inna balagena nevey. Anika e mage pana mage vastu rattaran kiyana wacana wala godak thavakalika therumak tiyenne. Apita avankoma මගේ පණ මගේ වස්තුව රත්තරණේ කියලා කතා කරේ අවංකව හදපේ වචනෙන් ඒ තමයි අපේ ආදරණීය අම්මයි තාත්තයි එතනින් එහා කවුරුවත් අපිට රත්තරන් පණ මගේ මණික කියලා කතා කරන්නේ නැහැ එහෙම කතා කරත් ඒ වචනවල කිසිම හැඟීමක් නැහැ ආදරයක් නැහැ බොරුව විතරයි තියෙන්නේ ඉතින් තමන්ගේ අම්මා තාත්තා හැරෙනකොට මගේ ජීවිතේට අපේ ජීවිතේට එන කවුරුත් විශ්වාස කරන්න එපා. ඔන්න ඔයාගේ ජීවිතේට අදයි කවුරු හරි. මගේ පණ මගේ රත්තරන් කියාගෙන. හැබැයි ඒ එන කෙනා ඔයාගේ ජීවිතෙන් යන්නේ ඔයාගේ ජීවිතේට ලොකු විනාශයක් කරලා. ඉතින් පේනව නේද? මේ සිඟිතිට වෙච්ච දේ. ඉතින් ඔයාගේ ජීවිතේටත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. කවදාවත් ඔයාගේ ජීවිතේට එන ආගන්තුකව විශ්වාස කරන්න එපා. තමන්ගේ අම්මා තාත්තා හැරෙනකොට. ඉතින් මම Facebook එකේ හම්මෙන ගොඩාක් ආදර කතා විතඳෙන්නේ මෙන්න මේ විදිහට තමයි. බලන්න සිඟිතිට වෙච්ච දේ. ආදරණීය අම්මේ තාත්තේ මේ කතාව ඔයා එක දවසක් හරි බැලුවා නම් මේ කොටස් ටික සම්පූර්ණයෙන්ම නරඹලා තියෙනවා නම් ඔයා දන්නව නේද? ඔයාගේ දරුවටත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. අනේ මදුටුන් අපි ඔයාලගෙන් බැඳලා ඉල්ලන්නේ ඔයාගේ අහිංසක කිරිතප්පයෝ පරිස්සම් කරගන්න. මේ වගේ රකුසු වෙසින්නෙන මල් කුමාරයෝ වගේ පෙනී සිටින ගොඩාක් අය මේ ලෝකේ හැංගිලා ඉන්නවා. අනේ අම්මේ තාත්තේ ඔයාගේ පුංචි මල් කැකුල පරිස්සම් කරගන්න. ජංගම දුරකථනයෙන් පුළුවන් තරම් ඈඩ් කරලා තියන්න. එයාලා ගැන ගොඩක් ඔයලා බලන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. තවත් මල් කැකුලක් ආරක්ෂා කරගන්න අභිප්‍රායෙන් අපි මේ නිර්මාණය කරා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි. මේ ඔයාගේ ආදරණීය මදුටුවෝ.